සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා සිනමා චාරිකාවට. ඉතින් මංකොල්ල කන්නාසමගේ මිත්‍රයන්ට මම මේ පාර ගේන්න හදන මූවි සීරීස් එක ඔයාලට හොඳ අත්දැකීමක් වෙයි. IMDb රේටින් එකේම 7.7ක් තියෙනවා කියන්නේ ෆිල්ම් එක ගැන ඉතින් කවර් කතාවද? ආරම්භයේ සිට අවසානයේ තෙක්ම කතාවත් එක්ක රැඳී ඉන්න. මොකද මේක සුපිරිම ගණයේ රොබරියක් වෙන්නයි යන්නේ. එහෙනම් channel එක subscribe කරගෙනම අපි අද කතාවට යන්. අද කතාවේ නම තමයි Ocean 11. කතාවේ ආරම්භය සිරකරුවෙකුගේ පාපොච්චාරණයකින්. මේ තමයි ඩැනියල් ලෝෂන්. මිස්ටර් ඕෂන් මේ විභාග කිරීමේ අරමුණ තමයි ඔයාව නිදහස් කරොත් ඔයා නැවත වැරදි කරයිද කියන එක බලන එක. මේ ඔබගේ පළමුවැනි දඬුවම වුවත් ඔබ සම්බන්ධ බවට විශ්වාස කරන දුසිමකට වඩා වංචාවන් තිබෙනවා. ඒ සඳහා කිසිම දිනක ඔබ චෝදිතයෙක් නොවුනත් මේ ගැන ඔබ මොකද්ද කියන්නේ? මෑම් ඔබ කියූ ලෙසම මම ඒ සඳහා වැරදිකරුනේ නැහැ. මගේ බිරිඳ මාව දාලා ගියා. මම උන්නේ කලකිරීමෙන්. මිස්ටර් ඕෂන් අපි දැනගන්න කැමති නිදහස් කිරීමෙන් පසු ඔබ මොකද්ද කරන්න කියන එක. ඒකට නම් ඕෂන් වැඩි උත්තරයක් දෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් මේ විදියට වසර පහක සිරදඬුවම් කාලය අවසන් කළා. ඕෂන් තමගේ නිදහස ලබා ගන්නවා. අනතුරුව එදා රාත්‍රියේ ඕෂන් එනවා කැසිනෝ එකට. ඔය ඉන්න කළු ජාතික මිනිස්සයව ඕෂන් අඳුරනවා. නමුත් ෆ්‍රැන්ක් නම් මෙතන ඕෂන්ම අඳුරන්නේ ගානට තමයි හැසිරෙන්නේ. අනතුරුව කවුරුත් නැති තැනකදී දෙන්න මුණ ගැහෙනවා. ෆ්‍රැන්ක්ගේ සාමාන්‍ය රස්සා වෙන්නේ කොහොමත් මේ වගේ කැසිනෝ වල බාර් එකේ වැඩ කරන එක තමයි. අදද එළියට ආවේ. ඔව් අද හවස. ඔහුව දැක්කද? ආරංචි වුණා මිනිහා සිනමාතරු වලට කාඩ් ගන්න උගන්වනවා කියලා. මොකද සැලසුම් කළා තිවරද? කතා ෆ්‍රේම් එකේම ඇදෙනවා හොලිවුඩ් වල CEO වලට. ඉතින් මෙයා ගැන තමයි අර ඕෂන් නැහුවේ. කිව්ව විදියටම රස්ටි මේ දවස් වල බොලිවුඩ් තරු වලට කාඩ් ගන්න උගන්වනවා. කොහොම හරි ඉතින් රස්ටි මේ විදියට ක්ලබ් එකට වෙලා ඉන්නකොට දැකලා පුරුදු කෙනෙක් නේද පිටිපස්සෙන් ගියේ. ආයෙත් එනකොට ඕෂන් ටේබල් එකෙත් වාඩි වෙලා ඉන්කවරුන්ගේ විස්මුණක් හොරගම් කරන්න ගිහින් තමයි ඕෂන් නහුවෙලා එකපාරක් හීරේ ඉඳලා තියෙන්නේ. ඉතින් යාළුවෝ දෙන්න මේ විදියට යනකොට ඕෂන් නහනවා ඔයාව මුලින්ම හම්බ වෙන්න ආවේ ඇයි කියලාද ඔයා හිතන්නේ? හරි එහෙනම් දැන් අපි කතාවට එන්ට වෙමු. මීට කලින් කවුරුත්ම කළා නෑ. මේකට හොඳ සැලැස්මක් ඕනි. ලොකු කට්ටියක් තුවක්කු අනිවාර්යෙන්ම ඕනි. ලොකු ආරක්ෂාවක් තියෙනවා. මොකද්ද ඉලක්කය? අන්තිමේට කවද්ද ලාස් වේගාස් වලට ගියේ? කැසිනෝ එකක් කඩන්න දහදන්නේ? එකක් නෙවෙයි තුනක්. මේ තියෙන්නේ බෙලාජියෝ සුරක්ෂිතාගාරය. මේක තමයි ඇතුල් වෙන්න අමාරුම සුරක්ෂිතාගාරය. එතකොට ඔයා කිව්වේ කැසිනෝ තුනක් කියලා? මේකෙම තමයි තියෙන්නේ මිරාජ්, MGM, ග්‍රෑන්ඩ්. මේ කැසිනෝ තුනේම මුදල් නේ එකම සුරක්ෂිතාගාරයකට. ඒ වගේම මේවා අයිති ටෙරි බෙනඩික් කියලා කෙනෙක්ට. ඉතින් මෙයාලට මේ වැඩේ කරන්න නම් විශාල පිරිස් බලයක් ඕනි වෙනවා වගේම විශාල මුදල් ප්‍රමාණයකුත් ඕනි වෙනවා. ඉතින් මෙයාලා මේ වැඩේට බෙනඩික්ගේ ප්‍රධාන විරුද්ධවාදියෙක් වෙන රූබන් කියන සල්ලිකාරයව තමයි මුලින්ම හවුල් කරගන්න ඉන්නේ. අනතුරුව මේ දෙන්න එන්නේ ලාස් වේගාස් වල ඉන්නේ මනුස්සයව මුණ ගැහෙන්න. උඹලා දෙන්නටම හොඳටම පිස්සු. කැසිනෝ වල ආරක්ෂාව ගැන මම හැමෝටම වැඩියෙන් දන්නවා. මොකද ඩයල් එකත් කැසිනෝ කාරියෙක්. කොච්චර කිව්වත් ඩයල් එක නම් කියන්නේ මේ වැඩේ කරන්නම බැරි වැඩක් කියලායි. ඉතිහාසයේ කිහිප දෙනෙක් මේ විදියට කැසිනෝ එකක් මංකොල්ල ගන්න හැදුවත් ඒ කිසිම කෙනෙක්ට කැසිනෝ එකෙන් එළියට වැඩි දුරක් නම් යන්න හම්බෙලා නැහැ. වැඩි හරියක් නැතිඳ යාළුවෝ දෙන්න මෙතනින් පිට වෙලා යද්දී රූබන් අන්තිම පාරට අහනවා මොන කැසිනෝ එක ගැනද ඔයාලා අහගාන් ඉන්නේ කියලා. අර කැසිනෝ තුනේ නම් කිව්වම තමයි රූබන්ටත් මේකට එකතු වෙන්න හිතෙන්නේ. මොකද අර ටෙරි කියන ආදයා රූබන්ගේ කැසිනෝ එකක් විනාශ කළා. ලබන මාසෙ වෙනකොට ඒක කඩන්නයි යන්නේ. රූබන් කියන්නේ බෙනඩික් එක්ක නම් මේ වැඩේ එච්චර ලේසි වෙන්නේ නැති වෙයි කියලායි. මොකද බෙනඩික් කියන්නේත් එසේමසේ ආදෙක් නෙමෙයි. උඹලා මේ වැඩේ කරනවා නම් උඹලා වගේම හොඳ පිස්සු ටිකක් තෝනි වෙයි. කොහමරි අන්තිමේට රූබනුත් මේ වැඩේට කැමති වෙනවා. දැන් අපි බලමු මේ පිස්සු ටික ගැන. ෆ්‍රැන්ක් මේ වෙනකොට ලාස් වේගාස් වල තියෙන කැසිනෝ එකට තමන්ගේ ස්ථානය මාරු කරගෙන ඊගාවට රියදුරන්. ඊයේ කතා කරා මැලොයි නියුන් උන්ට. දෙන්නව මාස 6ක් තිස්සේ හරියට ජොබ් එකකුත් නැතුව ලේක් නගරේ ඉන්නේ. නියුන් ඩබල තමයි මරුම ආතල් වැඩ කරන්නේ. ටොයි මොන්ස්ටර් ට්‍රක් එකකුයි ඇත් එක්කුයි මේ විදියට පොඩි තරඟයක් යනවා. අයියා මල්ලිට කියනවා ඔයා මුලින්ම යන්න කියලා. ඩයල් එක හිතන් ඉන්නේ ටොයි කාර් එකත් එක්ක ගේමක් නැතුව යන්න. කොහමරි අන්තිමේට ඒකත් එක්ක ඇත් එකටත් ටිකක් යාගන්න අමාරුයි. ඊගාවට හැක ලිවියන්සන් ඩෙල් FBI එකට සම්බන්ධ වෙලා ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. යාළුවෝ දෙන්නත් මේ වෙනකොට පොර ආසන්නෙමයි ඉන්නේ. ආයුධ පුපුරන ද්‍රව්‍ය හා සම්බන්ධව බෑෂ් කියලා කෙනෙක්ව තමයි මෙයාලා සම්බන්ධ කරගන්න හදන්නේ. බෑෂ් තාමත් ඉන්නවද? ශක්තිය පිළිබඳව කාරණේක යෙදිලා ඇති. බලා ගන්නකෝ එනම් ශක්තිය පිළිබඳව කාරණේ. ඉතින් මේ තමයි බෑෂ්. Tamanටම ආවේනික වූ තාක්ෂණික ක්‍රමයක් පාවිච්චි කළා සුරක්ෂිතාගාරය පුපුරවා හරිනවා. හැබැයි වැඩේ කියන්නේ මේක ඇතුළට අඩියක් තියෙනවත් එක්කම බැංකුවේ එලාම් නාද වෙන්න ගන්නවා. එලාම් නවත්තන්න බාර දුන්න මිනිස්සයාට ඒ වැඩේ අමතක වෙලා. කොහොම හරි ඉතින් පොලිසියෙන් ඇවිල්ලා බෑෂ්ව අත්අඩංගුවට ගන්නවා. මේ වෙලාවේ FBI නියෝජිතයෙක් විදියට මෙතනට ආපු රස්ටි බෑෂ්ව තමන්ගේ බාරයට අරගෙන එක්කන් යනවා. එකතු වෙලා වැඩක් කරමුද? නියම දුෂ්ටයෝ ටිකක් එක්ක වැඩ කරන්න ලැබීමත් සතුටක්. හැමෝටම පාත් වෙන්න කියනවත් එක්කම පොලිසියේ වාහන ටික පිපිරිලා යනවා. බෑෂ්ව නිකම්ම නෙමෙයි එතනින් එක්කන් ඇවිල්ලා තියෙන්නේ. ඊගාවට කතාවේ ෆ්‍රේම් එක ඇදෙනවා සැන්ටියාගෝ වල තියෙන සර්කස් සංදර්ශනයකට. මොකද මෙයාලගේ වැඩේට ඕනි කියලා තියෙනවා සර්කස් වැඩ දන්න ඇඟෙන් පොඩි මිනිසෙක්ව. පොරගේ වැඩ බලලා ඕසන් කියනවා අපිට මිනිහව හම්බුණා කියලා. අවසාන වශයෙන් මෙයාලගේ කණ්ඩායමට ඕනි කියලා තියෙනවා
සෝල් කියන ආදයව හැබැයි පොර කලින් පාර වැඩෙත් මගදී අතහැරලා දාලා ගිහින් තියෙනවා ඒක නිසා මේ පාර වැඩේටත් පොර එන්නේ නැති වෙයි කියලා තමා රස්ටි කියන්නේ ඉතින් මේ වයසක ආදයට තමා සෝල් කියන්නේ රංගපාල මිනිසුන් අන්දන එක පිළිබඳව විශේෂඥයෙක් තමයි මෙයා කොහමරි ටික වෙලාවකින් මෙතනට රස්ටි ඇවිල්ලා කරව පොඩි සංවාදයකින් අනුතුරුව රස්ටි යම්කිසි කාඩ් එකක් සෝල්ට දීලා මෙතනින් පිට වෙනවා මේක දැකපු සෝල්ට නිකන් හාට් ඇටැක් එකකට වගේ මං හිතන්නේ ලැබෙන ගානද කොයිද වගේ තිබ්බේ හැබැයි වැඩේ කියන්නේ තවත් එක්කෙනෙක්ව මේ වැඩේට ගන්න වෙන සීන්යක් තමයි තියෙන්නේ ඕසන් නානමා ඔයා හිතනවද තව කෙනෙක්ව අපිට ගන්න වෙයි කියලා නිහඬතාවයෙන් පෙනී යන්නේ ගන්න වෙයි වගේ ඉතින් මේත් එක්කම අපි යනවා චිකාගෝ වල ට්‍රේන් එකකට කොහොමද ලස්සනට මේ මිනිස්සයාගේ බුලට් එක ගත්ත විදිය අපේ ඕසනුත් ඉන්නේ මේ කෝච්චිය ඇතුළෙමයි මං හිතන්නේ මේ පාරේ බුලට් එක ඕෂන් ගත්තා ලයිනස් ඇවිල්ලා බලනකොට සාහකේ තිබ්බ බුලට් එක වෙනුවට තියෙන කොළ කෑල්ලක් කොහොම හරි පබ් එකේදී ලයිනස්ට ඕෂන්ව මුණ ගැහෙනවා ලයිනස් කෙනන් ඉතින් මේ වැඩේට කිසිම අකමැත්තක් නැහැ ඉතින් මිත්‍රවරුනි අපි මේ ඉන්නේ ලෝකයේ විශාලතම කැසිනෝ තියෙන නගරය වෙන ලාස් වේගාස් නගරේ රූබන් ගෙදරට ටැක්සි එකකින් කවුද එනවා දොර ඇරියට පස්සේ කට්ටියන් බලන් ඉන්න විදිය තමයි මරු එහෙනම් අපි බලමු ඕෂන් මොකටද මේ එන්න හදන්නේ කියන එක මහත්වරණි ලාස් වේගාස් වල මහාමාර්ග බ්ලොක්ස් 3000කට වඩා තියෙනවා දන්න විදියට කියනවා නම් බිලාජියෝ මිරාජ් සහ MGM මේ තමයි ලාස් වේගාස් වල ලාභදායක කැසිනෝ තුන මේ තමයි බෙලේජියෝ සුරක්ෂිතාගාරය මෙතනට පහලින් තියෙන්නේ අඩි 200ක් ගන්න පොළවට යටින් උඩින් තියෙන කැසිනෝ තුනේම හැම සතයක්ම මෙතනටයි එන්නේ අන්න ඒ සුරක්ෂිතාගාරය තමයි අපි මංකොල්ල කන්න හදන්නේ අපි බෑඩ් නිවුස් ටික මුලින්ම බලලෙමු මේකේ බිත්තිය හදලා තියෙන න්‍යාස්ටික මිසයිල් වලට තොරතුරු දෙන්න මුලින්ම කැසිනෝ එකේ මේ කුටියට ඇතුල් වෙන්න ඕනි ඊළඟට මේ දොරවල් වලින් ඒකට ඕනි කරනවා අංක 6ක කෝඩ් එකක් සෑම පැය 12කටම සැරයක් වෙනස් වෙන ඊළඟට සෝපානය නියමිත ඇඟිලි සලකුණ නැත්නම් මේක හෙලවෙන්නේවත් නැහැ හොඳම කාරණේ තමයි මේක ඇඟිලි සලකුණු මෙයාලට ගන්න විදියකුත් නැහැ ඒ විතරක් නෙමෙයි දෙකලවිරදී කෙරෙන නියමිත හඬ පරීක්ෂණය තවත් කියනවා නම් සෝපාන බඳට චලන සංවේදක සවිගල්ලයි තියෙන්නේ ඒ කියන්නේ අපි සෝපානයේ කෝඩ් එක හොයාගත්තත් හඬ පරීක්ෂණය වැරදුනොත් පහලින් ස්වයංක්‍රීයව අඟුල වැටෙනවා හැබැයි අපි කොහොම හරි පහලට ගියොත් එතනින් එහාට කජු කනවා වගේ එතන ආරක්ෂකයෝ දෙන්නයි ඉන්නේ ඊට පස්සේ ඉතින් මිනිසා විසින් තනුව බොහොම ආරක්ෂිත සුරක්ෂිතාගාර දොරටුව ප්‍රශ්න තියෙනවද කියලා ඇහුවාම එන්න නානමා ඇයි අපිට පොළොව යටින් යන්න බැරි කියලා එහෙම යන්න විදියක් නැහැ හැම පැත්තෙම යාර 100කට එහා සිද්ධ වෙන හැම සෙලවීමක්ම සංවේදකවල සඳහන් වෙනවා එතකොට මොනවාද තියෙන සුභ ආරංචි නෙවාඩා සූදු කොමිසම නියම ගල්ල තියෙනවා අවශ්‍ය තරම් අතිරේක මුදල් තබා ගන්නා ලෙස නීතියට අනුව දවසකට ඒකේ තියෙනවා ඩොලර් මිලියන 60-70 අතර ප්‍රමාණයක් සතියන්තයේදී ඒක ඩොලර් මිලියන 80-90 අතර ප්‍රමාණයකට යනවා අද ඉදන් සති දෙකකට පස්සේ එන ෆයිට් නයිට් එකේදී තමයි අපි මේ කොල්ලේ කරන්නේ මොකද ඒ දවස වෙනකොට සුරක්ෂිතාගාරයේ ඩොලර් මිලියන 150කට වඩා තියෙනවා කණ්ඩායමින් 11 දෙනා අතරේ ඒ මුදල් සමානව බෙදිලා යනවා සෝල් මෙතන දිහානවා ඔය ඔක්කොම කළා ඩොලර් මිලියන 150කුත් අරගෙන කැසිනෝ එකෙන් එළියට එන්න පුළුවන්ද කියලා ටිකක් වෙලා කල්පනා කරපු ඕෂන් ඒ ප්‍රශ්නෙට ඔව් කියලා විතරයි උත්තරේ දෙන්නේ ඒ උත්තරේට සෝල් ටිකක් බය වුණාදත් මන්දා එහෙනම් අපි පටන් ගමු පළවෙනි කාර්යය තමයි පිරික්සුම අපි දැනගන්න ඕනේ කැසිනෝ තුනේම වෙන හැම දෙයක්ම බෙදන්නව මාරු වෙන වෙලාවල් හැම කාසියකම ගමන් මාර්ගය දැනගන්න ඕනේ හැම ආරක්ෂකයෙක් ගැනම ආරක්ෂිත අවසරපත් හිමි හැමෝම ඒගොල්ලෝ එන තැන් ඔවුන්ගේ නික්නේම්ස් කෝපි ගන්න විදිය මේ හැම තොරතුරක්ම මේ වෙද්දි කණ්ඩායම එකතු කරන්න පටන් අරගෙනයි තියෙන්නේ ඔක්කොටම වඩා දැනගන්න ඕනි මිනිසුන්ව තියාගන්න වංගගිරිය වගේ හදලා තියෙන කැසිනෝ වල හදිසි පිටවීමේ මාර්ගය ගැන මං හිතන්නේ නියුණු දෙන්න එක හොයාගත්තා දෙවෙනි කාරණේ තමයි විදුලිය එදා රෑට නගරයේ විදුලිය අක්‍රිය කරන්න ඕනි බෑෂ් ඒක ඔයාගේ වැඩි තෙවන කාර්ය නිරීක්ෂණය කැසිනෝ එකේ හැම තැනක්ම කැමරා වලට වැටෙනවා ඉතින් අපිටත් සිද්ධ වෙනා එක බලන් ඉන්න ලිවින්ස්ටන්ට තමයි ඒ කාර්ය භාරව තියෙන්නේ මේ පද්ධතියට ඇතුල් වෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. හැබැයි මට ඇතුලෙන් ප්‍රවේශයක් ගන්නම් වෙනවා. තාක්ෂණික අංශයේ නිලධාරීන් කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. දෙන්නගෙන් එක්කෙනෙක් තනිකඩයි. ඔය ඉන්නේ තනිකඩය. මේ කෙල්ල නිලධාරියාගේ අවසර කාඩ් පත හොර රාසේ ලබා ගන්නවා. මේක අරගෙන ඉතින් කෙලින්ම ගිහින් දෙන්නේ අපේ රස්ටියට. ඔන්න ඔය විදියට බැලුන් ටිකක් එහෙමත් තියන්නේ නිකන් නෙවෙයි. බැලුන් ටික එහෙම මතුවෙන්නේ කැසිනෝ එකෙන්. ඉතින් මෙතනදී බැලුන් කාර්යා කැසිනෝ එකේට මිනිස්සෙක් එක්ක පොඩි ප්‍රශ්නයක් දාගන්නවා. මේත් එක්කම අර හීලියම් බැලුන් ටික ගිහින් පිටවීමේ දොරටුව ළඟ තියෙන කැමරාව අවහිර වෙනවා. මේ ගැන බලන්න තාක්ෂණික අංශයේ දොරගාව හිටපු නිලධාරියා මෙතනින් පිට වෙනවත් සමග ලිවිස්ටන් අර කාඩ්පත පාවිච්චි කරලා තාක්ෂණික කලාපයට ඇතුල් වෙනවා මේක යන්න ඕනි මාර්ගයේ ලිවිස්ටන් අතේ තමයි ඇඳගෙන තියෙන්නේ කොහොම හරි මේක ආධාරයෙන් ලිවිස්ටන් තමන්ට ඕනි කරපු තැනටත් එනවා කණ්ඩායමේ නියුණු ඩබල තමයි ඉතින් මෙතන රඟපෑම සිද්ධ කරන්නේ තමන්ගේ පරිපතයත් ලිවිස්ටන් මේකට සම්බන්ධ කරලා ඇතුල් වීමේ ප්‍රවේශයක් ලබා ගන්නවා දැන් ඉතින් මෙයාලට කැසිනෝ එකේ සිද්ධ වෙන හැම දෙයක්ම එළියේ ඉඳන් බලන්න පුළුවන් ලිවිස්ටන් මේ කාමරේ ඉඳන් එළියට යනකොට මේ නිලධාරියාට පොඩි සැකයක් ඇති වෙනවා පොරත් මේත් එක්ක මේ කාමරේටයි ඇතුල් වෙන්නේ තවද
දුරටත් මේ රඟපෑම මෙතන සිද්ධ කරන්න බැරි නිසා වර්ජල් බැලුන් ටිකත් අරගෙන මෙතනින් පිට වෙනවා. ලිවින්ස්ටන්ට තමයි මරුව වැඩි වෙලා තියෙන්නේ. දාඩියට ඔලුව පිය දානකොට අර අතේ ඇඳන් හිටපු එක මැකිලා පොර කොහමාරි මෙතනදී වැරදි පැත්තකට ගිහින් හරි පැත්තට එනවා. මේ නිලධාරියා යම් දෙයක් මෙතනදී දැක්කා. කොහමාරි හදිසියෙම ආපු මේ නිලධාරියා ලිවින්ස්ටන්ට හොම් පොඩ්ඩක් ඉන්න කියලා කතා කරනවා. මේ වෙලාවේ හොඳටම බය වෙලා ඉන්න ඩයල් එක ඉක්මනින්ම පිට වෙන්න යනකොට මේ මනුස්සයා ලිවින්ස්ටන්ව නවත්තනවා. බය වෙන්න දෙයක් නැහැ. ලිවින්ස්ටන් එයාගේ උපකරණයක් අමතක කරලා ගිහින් තව පොඩ්ඩෙන් පටන් ගත්ත ගමන් ඔක්කොම ඉවරයි. බෙල්ජියෝ සුරක්ෂිතාකාරයේ අනුරුවක් මෙයාලා මේ වෙනකොට නිර්මාණය කරන්න පටන් අරගෙන ඒක තමයි මෙයාලගේ පස්වන කාර්ය. සුරක්ෂිතාකාරයේ අනුරුවක් නිර්මාණය කරගෙන ඒක ඇතුළේ ඉඳන්ම තමයි එයාලා පුහුණුවීම් කටයුතුත් කරන්න ඉන්නේ. ඊගාවට හයවන කාර්ය ප්‍රවාහණය. කණ්ඩායම එයාලගේ ප්‍රවාහණයට අවශ්‍ය කරන වාහනයකුත් ඔය විදිහට ලබා ගන්නවා. සෝල් මේ වෙනකොට එයාගේ රඟපෑමට සූදානම් වෙනවා. විශාල ආයුධ ව්‍යාපාරිකයෙක් විදිහට තමයි මෙයා කැසිනෝ එකට ඇතුල් වෙන්නේ. ඉතින් මේ වෙනකොට සෝල් තමන්ගේ රාජකාරිය පටන් අරගෙනයි තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් බලමු මේ කැසිනෝ එකේ අයිතිකාරයා වෙන බෙනඩික් මොන වගේ මිනිහෙක්ද කියන එක. මිනිහා නම් ඇත්තටම යන්ත්‍රයක්. හැමදාම හරියටම දෙක වෙනකොට පොර බෙලාජියෝ වලට එනවා. හැම පිළිගැනීමේ නිලධාරියෙක්ගේ නමුත් එයාට මතකයි. නරකම නෑ ඩොලර් බිලියන 3ක 4ක අයිතිකාරයෙක් හැටියට කැසිනෝ එකේ කළමනාකරු සමග හරියටම විනාඩි 3ක් ඉන්නවා. අනතුරුව විනාඩි කිහිපයක් අමුත්තන් සමගත් කතා කරනවා. හරියටම අතයි තියට ඔහුගේ සහායකයා බ්ලැක් ඩොකියුමන්ට් එකක් දෙනවා. අන්තර්ගත වෙන්නේ දිනයට කළ යුතු දේවල් සහ නව ආරක්ෂක කේත. ඊගාවට ඔහු කෙලින්ම යන්නේ රෙස්ටුරන්ට් එකට. හරියටම කේතයන් මාරු කළ විනාඩි 2කට පස්සේ බෙනඩික්ටෝගේ ෆයිල් එකෙන් නව කේත හම්බ වෙනවා. ලයනස්ගේ නිරීක්ෂණයට අනුව තව එක කාන්තාවක් මේ ස්ථානයට එන්න ඉන්නවා. මේ කෙල්ලව දකින්නවත් එක්ක රස්ටි නම් පොඩ්ඩක් අවුල් ගහනවා. එයාගේ නම තමයි ටේස්. ටේස් කියන්නේ ඕසන්ගේ හිටපු බිරිඳ. කණ්ඩායම මේ වෙනකොට එයාලගේ සුරක්ෂිතාගාරය නිර්මාණය කරන වැඩි. මෙතනට ආපු රස්ටි මට ඔයත් එක්ක දැම්ම කතා කරන්න ඕනි. කරුණාකරලා මට කියන්න මේ ඇයි හින්දනම් නෙමෙයි කියලා. නැත්නම් මං දැම්ම මේක දමලා ගහලා යනවා. ඕෂන්ගේ හිටපු බිරිඳ දැන් ඉන්නේ අර කැසිනෝ කාර්යයත් එක්ක. කොහමරි ඕෂන් මේ සැලැස්මෙන් දේවල් දෙකක් ලබා ගන්නයි ඉන්නේ. මේක කරන්නේ ඇයි හින්දනම් නෙමෙයි කියලා ඕෂන් මෙතනදි කියනවා. කොහමනොත් මේ ක්‍රියාවේදි තීරණ ගැනීමේ අයිතිය තියෙන රස්ටිට. ඉතින් මෙයාට තමයි ටේස් කියන්නේ. තමන්ගේ මාත්‍යාව මෙතනදි සිප ගන්න හදනකොට බෙනඩික් කියනවා මගේ හොටෙල් එකේ හැම වෙලාවෙම කවුරු හරි බලාගෙන ඉන්නේ කියලා. සෝල් කැසිනෝ එකේ තමන්ගේ චරිතය රඟපාමින් ඉන්නකොට නිලධාරියෙක් බෙනඩික්ට කියනවා සර් තුන්වෙනියට ඉන්න කෙනාට ඔයත් එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනිලු. ටේස් බෙනඩික් කෙනකන් ඩිනර් ටේබල් එකට වෙලා ඉන්නකොට ඕෂන් තමයි මෙතනට එන්නේ. ඕෂන් හොරෙක් බොරුකාරයෙක් නිසා තමයි හිරේ ගියාට පස්සේ ටේස් මෙයාව අතහැරලා දාලා තියෙන්නේ. නමුත් ඕෂන්ට නැවතත් තෝණි කරලා තියෙනවා ටේස් එක නැවතත් ජීවිතේ ගොඩනගා ගන්න. මේ අතර වාරේ බෙනඩික්ව පෞද්ගලික මුණගැහුණු සෝල් බොක්සින් තරගයේ පැවැත්වෙන්න තියෙන්නේ සෙනසුරාදා රැට නේද? එදා හවසට මට පාර්සලයක් එනවා. ඉතින් සෝල්ට ඕනි කරලා තියෙන්නේ මෙයාලගේ පැකේජ් එකක් සුරක්ෂිතාගාරයට යවන්න. තමන්ගේ ඉතා වටිනා දේවල් කීපයක ආරක්ෂාව බෙනඩික්ගේ සුරක්ෂිතාගාරයෙන් ලබා ගන්න ඕනි කියලා තමයි සෝල් මෙතනදී මෙයාට කියන්නේ. කොහොමාරි මේ දෙන්නයි කතාබහ අතරතුරදී බෙනඩික් මෙතනට එනවා. ඕෂන්ගේ මේ ක්‍රියාකලාපේ දිහා කණ්ඩායමේ ලයිනස් ඇහැ ගාගෙන ඉන්නේ. අපේ බෝම්බ සම්බන්ධ විශේෂඥයා මොනවද මේ කරනව ඇත්තේ? ඉතින් අර කතාවේ මුලදී රූබන් කිව්වා වගේ එයාගේ කැසිනෝ එක ඔය විදිහට පොළොවට සමතලා කරලා දානවා. බෑෂුත් කට ඇරගෙන ඒක දිහා බලාගෙන ඉන්නේ. ඉතින් රස්ටි විසින් සැලැස්ම ගැන සම්පූර්ණ අවබෝධයක් නැවතත් ලබා දෙනවා. සෝල්ගේ පාර්සල එනවා 7:05ට. 7:30ට එන්න ලොක් කරනවා. එතන ඉඳලා අපිට විනාඩි 30ක් තියෙනවා විදුලිය විසන්ධි කරන්න. විදුලිය විසන්ධි වුණාම සුරක්ෂිතාකාරයට ඇතුල් වෙන්න තියෙන සියලුම ස්ථාන හා සෝපාන අක්‍රිය වෙනවා විනාඩි 2කට. එතකොට තමයි අපි ඇතුල් වෙන්න ඕනි. පොඩි චයිනීස් ආදේව ගත්තේ ඇයි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ. මෙයාලා නිර්මාණය කරපු ආකෘතිය තමයි එන්න ඔය විදියට ප්‍රැක්ටිස් වෙන්නේ. ඉතින් පොළොවේ තියෙන සංවේදක නිසා යන්ට පොළොව ස්පර්ශ නොකර අඩි 20ක දුරක් සුරක්ෂිතාකාරයේ දොරගාවට එනකන් යන්න තියෙනවා. මෙහෙලා ජරාවගඩකුත් නාගෙන බැෂී මෙතනට එනවා. විදුලිය විසන්ධි කරන්න තිබ්බ එක පොටක් මේ වෙනකොට ඉංජිනේරුවන් විසින් සකස් කළා. බැෂී එයාගේ වැටේට යනකොට තමයි එයා දැකලා තියෙන්නේ ඉංජිනේරුවන් විසින් පරිපතේ තියෙන දුර්වල ස්ථාන සකස් කරනවා. දැන් ඉතින් හෙට වෙනකොට කරන්ට් එක නැති කරන්න විදිහකුත් හොයාගන්න එපැයි. හැබැයි මේ වෙලාවේ තමයි බෑස්ට් එක දෙයක් මතක් වෙන්නේ. අපිට පින්ච් එකක් පාවිච්චි කළා ඒක කරන්න පුළුවන්. පින්ච් එකක් කියන්නේ මොකද්ද? පින්ච් එකකට පුළුවන් විදුලි පරිපතයකට පොඩි නැවතුමක් දෙන්න. න්‍යෂ්ටික බෝම්බයක් පිපිරීමේදී ඇතිවන විද්‍යුත් චුම්බක ස්පන්දනයෙන්ම පරිධියේ තිබෙන සියලුම ශක්ති ප්‍රභවයන් නවත්තනවා. ඒත් ඒක තේරුමක් නැහැ. මොකද එතකොට පරිධියේ තියෙන සියලුම දේවලුත් විනාශ වෙනවනේ. පින්ච් එකකින් විද්‍යුත් ස්පන්දනයක් නිකුත් වෙනවා. නමුත් විනාශයක් සිදු නොකර ඉතින් එක පාවිච්චි කළ මුළු නගරයේම විදුලිය තප්පර 30කට නැති කරන්න පුළුවන්. හැබැයි වැඩි කියන්නේ ඒකට ගැළපෙන පින්ච් එකක් ලෝකෙටම එකයි තියෙන්නේ. කතාවේ ෆ්‍රේම් එකේම ඇදෙන්නේ කැලිෆෝනියාවල ඇඩ්වාන්ස් සයන්ස් ඉන්ස්ටිටියුට් එකට. ඉතින් කණ්ඩායම දැන් හදන්නේ උපකරණේ මේකෙන් හොරගම් කරන්න. කට්ටියම යනකොට ලයිනස්ට වෑන් එකට වෙලා ඉන්න කියනවා. මාව මුන්දෙන්නත් එක්කලා නම් දාලා යන්න එපා. කොහොමරි ලයිනස්ට මේ ජෝඩියගේ කතාබහවලුත් එක්ක එපා වෙලා ඉන්නේ. ඉතින් ඩයල් එකත් වෑන් එකෙන් බහලා මේක ඇතුළට යනවා. පොර ඇතුළට යනකොට අනිත් පැත්තෙන් කට්ටිය අර උපකරණේ අරගෙනත් එනවා. මේකත් දාගෙන මගක් යනකොට තමයි ඕෂන්ට මතක් වෙන්නේ ලයිනස් නෑ කියන එක. බිල්ඩින් එක දිහා පොඩ්ඩක් බලනකොට පොරගේ පස්සෙන් මේ වෙනකොට නිලධාරීන් පන්නනවා. කොහොමරි අන්තිමේදී ඉතින් ලයිනස්වත් වෑන් එකට දාගෙන කට්ටියම මේ ස්ථානයෙන් ප්‍රශ්නයකින් තොරව පිට වෙනවා. ඉතින් මේ වෙනකොට රොබරිය කරන්න තියෙන දවසත් ඇවිල්ලායි තියෙන්නේ.
තවත් පොඩි ප්‍රශ්නයක් මෙයාලට සිද්ධ වෙලා ඕෂන්ට මේ වෙනකොට කැසිනෝ එකේ රතු සලකුණ වැදිලායි තියෙන්නේ. ඒ කියන්නේ මෙයා කැසිනෝ එකට අඩිය තියපු ගමන් ඒගොල්ලෝ විශේෂයෙන් මෙයා දිහා බලාගෙන ඉන්නේ. මේක කොහොමද සිද්ධ වුනේ කියලා තමයි රස්ටිට හිතා ගන්න බැරි. ඉතින් මේ වෙලාවේ ලයින සිද්ධ වෙච්ච දේ ගැන කියනවා. එයා බෙනඩික්ගේ කෙල්ල පස්සෙනු යන්නේ. මෙයාලා දෙන්න වාදයක් ඇති කරගත්ත දවස් දෙකකට කලින් බලන් ගියාම ඕෂන් ගැන ඔත්තු බලන්න කියලා තියෙන්නෙත් රස්ටිම තමයි. ඉතින් මේ ටෙස්ට් එක තියෙන පළහිලව්වත් එක්ක ඕෂන්ව තවදුරටත් මේ සැලැස්මේ තියාගන්න බෑ කියලා රස්ටි තීරණයකට එනවා. ඒ කියන්නේ රස්ටි ඕෂන්ව අද සිද්ධ වෙන තියෙන රොබරියෙන් අයින් කරනවා. ඔයාලා මේක හිතන්නවත් නැති විදිහකට ඉවර වෙයි. ඒක නිසා අවසානයේ වෙනතෙක්ම රැඳී ඉන්න. ඉතින් ඕෂන්ට තමයි තිබ්බේ ආරක්ෂිතාගාරයේ ඇතුළට යන වැඩේ. ඉතින් මේ වැඩේ තමන්ට කරන්න පුළුවන් කියලා ලයිනස් බාර ගන්නවා. ඉතින් ජවනිකාව අද රාත්‍රියේ 7 වෙද්දි ආරම්භ වෙන්නයි තියෙන්නේ. ලයිනස් කැසිනෝ එක ඇතුළට මුලින්ම යන්න ඉන්නේ කැසිනෝ සම්බන්ධ වෙන්න රජයේ නිලධාරියෙක් විදියට. ඉතින් ඒකට පෙර සූදානමක් තමයි ඔය කරන්නේ. ඉතින් මේ වෙනකොට ලාස් වේගස් නගරයේ පැවැත්වෙන තියෙන විශාලතම බොක්සින් තරගය සඳහා සීලම දේවල් සූදානමින් ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයන් දෙන්නෙක් තමයි අද මේ තරගයේ යෙදෙන්නේ. ඉතින් මේ වෙනකොට අපේ සෝල් තමන්ගේ අර බීෆ් කේස් එක ගෙනකන් තමා මේ ඉන්නේ. බෙනඩිකුට් ටිකින් මෙතනට එනවා. කොමාරි හරියටම 7:05 වෙනකොට බීෆ් කේස් එක ඔය විදියට මිනිස්සෙක් කරගෙන ඇවිල්ලා ඒක සෝල්ගේ අතට දානවා. ෆ්‍රැන්කුත් මේ වෙනකොට තමන්ගේ ස්ථානයේ සෝල් බෙනඩික් එක්ක මේ විදියට ගමන් කරමින් යද්දී ඕෂන් කැසිනෝ ඇතුළේ ඉන්නවා එයා දකිනවා. මේත් එක්කම තමන්ගේ නිලධාරියෙක්ට කියනවා මිස්ටර් ඕෂන්ව අයින් කරන්න කියලා එයාලට කියන්න කියලා. මේ විදියට යනකොට සෝල් අඳුරන මිනිස්සෙක් මෙතන ඉඳලා තව ඩිංගෙන් වැඩි කනවා. ආරක්ෂකයෝ විදියට ිටුමු නියුන්නු ඩබල මේ මිනිස්සා මෙතනින් අයින් කරනවා. බෙනඩික්ට් දැන් පොඩි සැකයකුත් ඇති වෙලායි තියෙන්නේ. මේ බීෆ් කේස් එක ඇතුලේ තියෙන දියමන්ති හතරක් පොඩ්ඩක් හොඳට බලන්න කලින් දැකලා පුරුදුයිද? කොහොමරි මේ ගැන සිද්ධ කරපු පරීක්ෂණයකින් අනතුරුව බීෆ් කේස් එක සුරක්ෂිතාගාරයට යවන්න බෙනඩික් තීරණය කරනවා. බීෆ් කේස් එක සුරක්ෂිතාගාරයට යන විදිය සිකියුරිටි මොනිටර්ස් වලින් තමයි සෝල්ට බලන්න වෙන්නේ. මේ අතරවාරයේ බැෂියර් උපකරණයක් පටවගෙන යන්නයි සූදානම. අයියටයි මල්ලිටයි තමා මරුම වැඩ කොටක් තියෙන්නේ. වේටර්ස්ලා දෙන්නෙක් විදියට ඇඳගෙන සුරක්ෂිතාගාරයට අරන් යන කොයින් ට්‍රොලියක් තමයි මේ විදියට අරන් ඉන්නේ. කොහොමරි මේ වෙනකොට ලයිනස් රජයේ නිලධාරියෙක්ගේ රඟපෑම සිද්ධ කරන්නයි හදන්නේ. කැසිනෝ එකේ හොටෙල් එකේ මේ දෙන්නා හිටපු කාමරේට ඩෙවිනු ඩබල් අර ට්‍රොලියක් අරගෙන ආවට පස්සේ යෙන්න දැන් ඒක ඇතුළට දාන්නයි හදන්නේ. බෙනඩික් සෝල්ව එක්කරගෙන සිකියුරිටි මොනිටර්ස් තියෙන ස්ථානයටත් එනවා. අනතුරුව බෙනඩික් මෙතනින් පිට වෙනවත් සමග ලයිනස්ට කියනවා ඔයාගේ වැඩ පටන් ගන්න කියලා. බෙනඩික් මෙතනින් එළියට එනවත් සමග මම නෙවාඩා සූදු කොමිසමෙන් ඔයාගේ කාලයෙන් විනාඩි දෙකක් මට අවශ්‍යයි. කොහොමත් MGC එක සඳහා උත්තර බඳින්න කැසිනෝ කාර්යෝ බැඳිලා ඉන්නේ. අනතුරුව පස්සෙනි මේසේ ගාවට දෙන්නත් එක්කලා යනවා. මේ සිද්ධ වෙන දේවල් දිහා උකුස්සා වගේ බලන් ඉන්න අපේ ඕෂන් ටේස් මෙතනින් යනවා දකින්නවත් එක්ක පොර ආයෙත් ටේස් ගේ පස්සෙන් යනවා. ඕෂන් ගේ පස්සෙනුත් දෙන්නෙක් කෙන පාටයි. යෙන්ට කුඩා ඔක්සිජන් ටැංකියක් එහෙමත් දීලා තමයි මේකට ඇතුල් කරන්නේ. ලයිනස් මෙතනදි කරන්න හදන්නේ ෆ්‍රැන්ක් ගේ වැරද්දක් ගැන බෙනඩික්ට් කියලා පොඩි සංවාදයක් බෙනඩික් එක්ක ඇති කරගන්න. බෙනඩික් කොතනද ඔය බ්ලැක් ඩොකියුමන්ට් එකෙන් සාක්කුවට දාගත්තේ වෙනස් වෙලා තියෙන නව කේතයන් සහිත කාඩ් පත? අපිව ඔයාගේ අවධානයට ලක් වෙලායි තියෙන්නේ. අපි පොඩ්ඩක් මෙතනින් එහාට ගිහින් කතා කරොත් හොඳයි. වේටර්ස්ලා දෙන්න වගේ ඇඳගෙන ඉඳපු නියුන ඩබල මේ වෙද්දී අර කොයින් ට්‍රොලියත් අරගෙන කැසිනෝ එකට එනවා. ටේස නැවතත් මුණගැහිලා ඕෂන් කියන්නේ තමන් සමුගන්නයි ආවේ කියලා. කොහමරි හොඳින් ඉන්න කියලා ඕෂන් මෙතනින් පිට වෙනකොට මිස්ටර් ඕෂන් මිස්ටර් බෙනඩික්ට් ඔයාව හම්බ වෙන්න ඕනෙලු. මමත් ඒ ගැන තමයි හිතුවේ. ලයිනස් මෙතනදී ෆ්‍රැන්ක්ගේ අතීතයේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔප්පු කළා. බෙනඩික්ට් ඔයා වැරදිකාරයෙක්ව තමයි ඔයාගේ කැසිනෝ එකේ වැඩට අරන් තියෙන්නේ. මේ වෙලාවේ ෆ්‍රැන්ක් කළු සුදු බේදේ පොඩ්ඩක් මෙතනට ඇදලා අරන් ලයිනස් එක්ක මෙතන පොඩි ප්‍රශ්නයක් දාගන්නවා. ඉතින් මේ වැඩේ තමයි මෙයාලට කරගන්න ඕනි උනේ. මේ කලබලේ අතරේ ලයිනස් ගානට අර කාඩ්පත ලබා ගන්නවා. හරියටම ට්‍රොලි මාරු කරන වෙලාවේ නියුන ඩබල මේ ට්‍රොලියත් අරගෙන සුරක්ෂිතාගාරය කරා යන්න තියෙන දොරටු ආසන්නයට එනවා. මේ වෙලාවේ වර්ජල් කියනවා තමන්ට තමයි කාඩ් එක අරන් ඉන්න අමතක වුණා කියලා. මේත් එක්කම ටර්ක් වර්ජල්ට පළු යන්න බයින්න පටන් ගන්නවා. කොහමරි පස්සේ මෙතනට ඔබ නිලධාරියා මේ දෙන්නටම සම්සුන් වෙන්න කියලා මේක සුරක්ෂිතාගාරය කරා යවන්න මෙතනටම නිලධාරියෙක්ට බාර දෙනවා. ඉතින් මේ සිද්ධ වෙන සියලුම දේවල් දිහා මොනිටර්ස් වලින් සෝල් බලාගෙනයි ඉන්නේ. සෝල් මෙතනදි කියනවා ඔක්කොම දේවල් හරියට වෙනවා කියලා. දැන් ඉතින් අපේ රස්ටිත් එයාගේ රාජකාරියට පිට වෙන්නයි හදන්නේ. බෑස් ඔයා කොහෙද ඉන්නේ? මම අදාළ ස්ථානයට ළඟා වෙන ගමන් කොහමරි ඉතින් අර වැඩිත් කරගෙන එළියට ඇවිල්ලා බෙනඩික් එක්ක ඔය විදියට යනකොට තමන්ගේ පේජ් එක අමතක වුණා කියලා ලයිනස් ඒක ආයෙත් ගන්න යනවා. එළියට යන විදිය දන්නවද කියලා අහලා බෙනඩික් මෙතනින් පිට වෙනවා. අර මිනිස්සු දෙන විසින් ඕෂන්ව රහසිගත කාමරයකට අරන් ඇවිල්ලා වටපිටාව පොඩ්ඩක් බලලා එහම ඕෂන් කියනවා මේ කාමරේ කැමරා නෑ නේද? මුළු කැසිනෝ එකටම මේකේ විතරයි මං හිතන්නේ කැමරා නැත්තේ. ඒ කියන්නේ මේකේ සිද්ධ වෙන දේවල් කවුරුත් දකින්න ඕනේ නෑ කියන එකනේ. ඒ වගේම මං හිතන විදියට බෙනඩික් මෙතනට එන්නෙත් නෑ. බෙනඩික් වෙනුවට ඕෂන්ව හොඳට සලකන්නේ යෝධ මිනිස්සෙක් තමයි මෙතනට එන්නේ. ඉතින් මේ වෙනකොට බ්‍රීෆ් කේස් එක සහ ට්‍රොලිය
සුරක්ෂිතාගාරය වෙත යන ගමනුයි තියෙන්නේ. කොහමරි මේ විදියට ට්‍රොලිය සහ බීෆ් කේස් එක එකම වෙලාවේ සුරක්ෂිතාගාරය ගබඩා කරනවා. සෝල්ට ඇයි මේ සෑහෙන්න දාඩිය දාලා තියෙන්නේ? මේ මනුස්සයා ඕෂන්ට කන පුරවල පාරක් ගන්නවා. දැන් තමයි කතාවේ මරමු කොටස පටන් ගන්නෙ. දැම්ම නෙමෙයි අකෝ ගහන්න කිව්වේ. සමා වෙන්න ඩැනියල්, මට ඒක අමතක වුණා. බලන් ගියාම පොරත් ඕෂන්ගේ පැත්තේ. කොහමරි ඩයල් එකගේ උදව්වෙන්ම ඕෂන් මේ කාමරේ තිබ්බ වාත කවුලුවකට ඇතුල් වෙනවා. රූබන් වගේම බෙනඩිකුත් මේ වෙද්දි තරගාවලිය නැරඹීමට ඇවිල්ලා ඉන්නේ. CCTV දර්ශන දියා නිලධාරීන් බලාගෙන ඉන්නකොට මේ නිලධාරිය කියනවා වැරදි කෙනෙක් බටහිර දිශාවට ඇතුල් වුණා කියලා. ඉතින් මේ වෙලාවේ සෝල්ට මෙතන අමාරු වෙනවා. ලයිනස් අර කේතයන් පාවිච්චි කරලා සෝපානයටත් ඇතුල් වෙනවා. හාර්ට් ඇටැක් එකක් හමුවේ සෝල් මෙතන රෝගාතුරු වෙලා ඉන්නේ. ඉතින් අපේ හැකර් විසින් CCTV දර්ශනයන් මේ විදියට වෙනස් කරනවා. කොහමරි සෝපානයට ඇතුල් වෙලා හිටපු ලයිනස් ඒක නැවතුණාට පස්සේ ඒකෙන් එළියට එන්න හදනවත් එක්කම ඕෂන් එතන ඔයා දැන්වත් මාව විශ්වාස කරනවද? ඉතින් තරගාවලිය මේ විදියට ආරම්භ වෙනකොට අර රෝගී වෙච්ච කෙනාගෙන බලන්න දොස්තර කෙනෙක් එනවා. දොස්තර වට්ටියක් දැකලා පුරුදු ඉනේ. මෙයාලට අවශ්‍ය කරන යම් යම් උපකරණ බීෆ් කේස් එක ඇතුලේ දාගෙනමයි ලයිනස් ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මෙතනට ආවේ? මම යාළුවෙක්ට මිලියන කීපයක් පොරොන්දු වුණා. එතකොට රෝස් එක කරපු වාදය මොකද්ද? බලන් ගියාම රස්ටි මෙයයි කණ්ඩායමට හොරෙන් පොඩි සෙල්ලමක් තමයි දාලා තියෙන්නේ. සෝල්ට පණ ගන්න ට්‍රයි කරලා අන්තිමේට අපේ දොස්තර මහත්තයා කියනවා අපිට මෙයාව අහිමි වුණා කියලා. නියුනු ඩබලට තමයි මරුම චරිත ගොඩක් රඟපාන්න තිබ්බේ. අපේ යෝධ මනුස්සයත් ඇතුලට වෙලා තනියෙන්ම ගහ ගන්නවා. මෙයාලට සෝපානය හරහා පල්ලයට ගමන් කරන්න බැරි නිසා කේබල් ආධාරයෙන් අඩි 200ක් යටට යන්නයි සූදානම. ඉතින් ඔය තියෙන ලේසර් මගහරවන්න තමයි මෙයාලමළු නගරේම විදුලිය විසන්ති කරන්න හදන්නේ. ඉතින් දෙන්න මේ විදියට රෙඩි වුණාම බෑෂ් ඔයාගේ වැඩේ පටන් ගත්තොත් හොඳයි. ඉතින් බෑෂ් මේ විදියට හොර ගෙඩියා වගේ මේ උපකරණය ක්‍රියාත්මක කරනවා. විද්‍යුත් චුම්බක ස්පන්දනයක් ඇති වෙනවත් සමගම මුළු නගරේම විදුලිය තප්පර 30කට විසන්ති වෙනවා. ලයිට් කැචර්ස් වගේ කොයිරියට කඩලා දාලා දෙන්නත් එක්කලා පල්ලයට කේබල් ආධාරයෙන් නෙනවා. වයර් එක කපලා බිමට වැටෙනවත් එක්කම නැවතත් විදුලිය ස්ථාවර වෙනවා. කරන්ට් එකකින් ආවට පස්සේ ක්‍රීඩා පිටියේ වගේම කැසිනෝ එකෙත් මිනිසුන් අතර විශාල කලබලයක් නැති වෙන පටන් අරගෙන කැසිනෝ එකේ ඉතින් කරන්ට් එක ගිහින් ආවම ඕ වගේ දෙයක් වෙන්න තෝ තියෙයි. කොමරි මේ ඇතිලා තියෙන කලබලේ නිසා බෙනඩික් ටේස්සත් අරගෙන මෙතනින් පිට වෙනවා. ඔන්න දැන් අපේ යෙන් වැඩි පටන් ගන්නයි හදන්නේ. ඔක්සිජන් ටැංක් එකත් මුලින්ම ඔය විදියට එළියෙන් තියලා දොරත් අරගෙන ඉන්න හදනවත් එක්කම නූලෙන් තමයි බීෆ් කේස් එක අල්ලගත්තේ. දෙන්නත් එක්කලා මේ වෙනකොට සුරක්ෂිතාගාරයේ දොරටු ආසන්නයටම ඇවිල්ලා දැන් ඉතින් තියෙන අර කිව්වත් වගේ මේ නිලධාරින් දෙන්නගෙන බලා ගන්න තමා. ඔය විදියට ගෑස් බෝම්බයක් එවලා ඒ ප්‍රශ්නෙත් ඉවරයක් කළා දානවා. නිලධාරින් දෙන්නවත් ගැට ගහලා දාලා පාස්කෝඩ් එකක් ගාලා මේකට ආවා මෝෂන් කියනවා. රාත්තල් 95ක හොඳම චීන නිර්මාණයක් ඩොලර් මිලියන 160ක් මේ දොරෙන් පිටිපස්සේ බීෆ් කේස් එකෙන් අර දියමන්දි ටිකත් ලබා ගත්ත යෙන් තමන්ගේ ජම්ප් එක හරියටම නොවුනත් ගානට ඒ වැඩි බැලන්ස් කරගන්නවා. ඉතින් පොළොව ස්පර්ශ කරන්න නැතුව යෙන් සේප්වේ දොරගාවටත් ඇවිල්ලා අර දියමන්දි ටික මේක සම්බන්ධ කරන්න පටන් ගන්නවා. ඔයාලට මතකද ওই දියමන්දි ටික අපේ පුබරන් ද්‍රව්‍ය මහත්තයා අල්ලල් හිටියා. එයා පැත්තෙන් ලබා දෙන සංඥාව පරිදි ඕෂන් ඊට සමාන්තරව මේ පැත්තෙනුත් බෝම්බ ප්ලාන්ට් කරනවා. කොහොමද තත්ත්වය කොල්ලනේ? මේ වෙනකොට සංවේදක හතරක් හයි කරලායි තියෙන්නේ. ඉතින් අවසාන ප්ලාන්ට් එකත් මේ විදියට සිද්ධ කළා. යෙන් මේ දොරගාවෙන් ඈත් වෙන්න හදනකොට අතේ දාලා තිබ්බ විලුම් පටිය නිසා යෙන්ගේ අත මේ දොරස්සේ හිර වෙනවා. 20 ඉඳන් 15ට ගණන් කළා මේ ජෝඩුව මේක දැන් පුපුරවන්නයි හදන්නේ. ලයිනස්ට කතා කරලා පුපුරවන්න එපා කියලා කිව්වත් මේ දෙයට ප්‍රතිචාරයක් එයාලා දක්වන්නේ නැහැ. යෙන්ට තවමත් එතනින් ඉවත් වෙන්න බැරි වෙලා. ඉතින් ගණනය කිරීම අවසන් වෙනවත් සමගම ඕෂන් මේ රිමෝට් එකේ බටන් එක ප්‍රෙස් කරනවා. යෙන්ගේ වාසනාවටද කොහෙද බඩු වැඩ නැහැ. යෙන් මේ වෙලාවේ නම් කොහොම හරි තමන්ගේ අත ඉවත් කරගන්නවා. බඩු වැඩ කරයි යා ඉතින් මේකට බැටරිය දාලා නැහනේ. බැටරිය දාලා පොඩ්ඩක් ප්‍රෙස් කරනවත් එක්කම ඇතුළතින් විශාල පිපිරීමක් හටගන්නවා. කොහොමරි දොරත් අරගෙන දෙන්නත් එක්කලා සේප්ව ඇතුළට ආවම අපේ කොට ඩයල් එකට සෑහෙන තරහා ගිහින් පාටයි. ඉතින් තුන්දෙනාගේ ඉක්මනින්ම මුදල් ටික පැක් කිරීම ආරම්භ කරනවා. මෙන්න මැරලට සෝල්ටත් පණ ඇවිල්ලා රස්ටි දැන් ඔයාගේ වාරේ. මේ වෙලාවේ අපේ බෙනඩික්ට රස්ටිගෙන් කෝල් එකක් එනවා. හෙලෝ මේ කවුද? ඔයාව මංකොල්ල කන කෙනා. බෙනඩික් ෆුල්ම සර්ප්‍රයිස්. සුරක්ෂිතාගාරයේ මොකද වෙන්නේ? CCTV දර්ශන පරීක්ෂා කරලා බලලා බෙනඩික් කියනවා මං හිතන්නේ ඔයාට වැරදිලා. ඔයා මොනිටරේ දිහා බලාගෙන දින්නේ. හොඳයි දිගටම බලන්න. මේත් එක්කම සේප්ව මංකොල්ල කන දර්ශනයක් මොනිටරේකින් පේන්න ගන්නවා. මේ පාර ඔයාගේ වාසනාව ඉක්මනටම වෙනස් වෙනවා. බෙනඩික් ඉක්මනින්ම සේප්වේ කොච්චර මුදල් ප්‍රමාණයක් තිබ්බද කියලා පරීක්ෂා කරන්න කියනවා. ඉතින් අර ටේස්ස සිපගත්ත වෙලාවේ තමයි අර ෆෝන් එක මෙයාගේ සාක්කුවට ඕෂන් දැම්මේ. ටේස් ඔයා මෙතනින් එළියට වෙලා හිටියොත් හොඳයි. හොඳයි ඔයා ඔයාගේ කාරණාව ඉෂ්ට කළා. මගේ සුරක්ෂිතාගාරයටත් ඇතුල් වුණා. බොහොම සතුටුයි. ඔයා දැන් මැරුණු මිනිහෙක්. සමහර විට මට කියනවද කොහමද එළියට යන්න හිතන් ඉන්නේ කියලා. ඔයා හිතන් ඉන්නවද නිකම්ම සල්ලි බෑග් අරගෙන එළියට යන්න මං ඉඩ දෙයි කියලා? එහෙම නෙමෙයි වෙන්නේ. ඔයා මේව අපිට ගෙනත් දෙනවා. දැන් මම ඇයි එහෙම දෙයක් කරන්නේ? මොනිටර් එක දිහා හොඳට බලන්න. ඔයාගේ කලමනාකරු දැන් ඔයාට කියන විදිහට අතර ඩොලර් මිලියන 160කට වඩා සුරක්ෂිතාගාරයේ තියෙනවා. ඔයා ඔය දකින විදිහට අපි පැක් කරන්නේ ඒ වගේම භාගයයි. ඉතිරි භාගය අපි තියලා යනවා ප්‍රාණපකරුවෙක් විදිහට. ඔයා අපේ මිලියන 80ට යන්න දෙන්න. එතකොට ඔයාගේ කොටස අපි තියලා යන්නම්. ඒක තමයි ගනුදෙනුව. අපිව නවත්තන්න හැදුවොත් ඔක්කොම සල්ලි මලු ටික අපි විනාශ කරලා දානවා. මේත් එක්කම ටෙස්ට් අපේ රස්ටිව මූණට මූණ ගැහෙනවා. හැබැයි රස්ටි මෙතනදී තමගේ සාකච්ඡාව නවත්තන්නේ. මිස්ටර් බෙනඩික් ඔයාට පුළුවන් මිලියන 80ක් රහසිගතව නැති කරගන්න. එහෙම නැත්නම් මිලියන 160ක්ම ප්‍රසිද්ධිය නැති කරගන්න. බෙනඩික් මේක ගැන කල්පනා කරලා
කාර්තුමාට කියනවා 911 එකට කෝල් කරන්න කියලා. ප්ලේස් මේ වෙලාවේ අහනවා ඕෂන් කොහෙද කියලා. එයා හොඳින් ඉන්නවා. එයා ඔයාට කියන්න කිව්වා උඩ තට්ටුවට ගිහින් ටීවී බලන්න කියලා. ඔක්කොම හරියයි ටෙස්. මම ඔයාට පොරොන්දු වෙනවා. මේ වෙලාවේ බෙනඩි ක්‍රස්ටිගේ යෝජනාවට එකඟ වෙනවා. හරි. ඔයා මෙන්න මේ දේවලුයි අපි වෙනුවෙන් කරන්න ඕනි. සුරක්ෂිතාගාරයේ ඉන්න අය සල්ලි බෑග් 6ක් සෝපානයේ දාලා තියයි. සෝපානයේ උඩට ආවහම ඔයාගේ අය 3 දෙනෙක් බෑග් ගරන් සෝපානයේ නිලියට යනවා. ඒගොල්ලෝ තප්පර 20කට වඩා එකට ගත්තොත් හරි බෑග් මාරු කරන්න හැදුවොත් හරි අවි බෑග් සහ සුරක්ෂිතාගාරයේ පුපුරවනවා. මේ වෙලාවේ බෙනඩික් තමන්ගේ පිරිසට කියනවා ඔහු ඉන්නේ කැසිනෝ එකේ කියලා. ඔව් මම ඉන්නේ කැසිනෝ එකේ තමයි. ඇත්තම කිව්වොත් මම ඉන්නේ ඔයාගේම හොටෙල් එකේ. ඔයාගේ කට්ටිය කැසිනෝ එකෙන් එළියට ආවහම සුදු පාට වෑන් එකක් දකින්න ලැබෙයි. ඒකේ පිටිපස්සට සල්ලි මල් ටික දාන්න. කවුරුම හරි රියතුරාගේ දොරටුවට කිට්ටු වුණොත් අවි මුළු වෑන් එකම පුපුරවා දානවා. මට වචනේ ආපුවාම වෑන් එක පිට වෙනවා. ඔයාගේ සල්ලි ආරක්ෂා වෙනවා. මගේ මිනිස්සුත් බිල්ඩින් එකෙන් පිට වෙනවා. මේ කිව්ව විදියට මේ සිදුවීම මේ වෙනකොට සිද්ධ වෙලයි තියෙන්නේ. ටික වෙලාවක් ගත වෙනකොට මේ ස්ථානයට සොයට් කණ්ඩායමුත් එනවා. හරි මම දැන් ඔයාගේ ඉල්ලීම් ඔක්කොම ඉටු කළා. මොකද දැන් මගෙනුත් කොන්දේසියක් තියෙනවා. දුවලා ගිහින් හැංගෙන්න. ලබන සතිය තමුසෙට තැපෑලෙන් ලක්ෂයක් හම්බ වුණොත් මම ගොඩක්ම දුක් වෙනවා. මොකද මගේ මිනිස්සු ඔයාව අල්ල ගන්නවා. මේ ගාව පම්පෝරේ ඉතින් කවුද දන්නේ ආගෙන හිටියේ. වෑන් රථේ පසුපස මේ වෙනකොට බෙන්ඩික්ගේ මිනිස්සුත් පන්නනවා. ඉතින් මේ වෙනකොට සොයට් කණ්ඩායම සුරක්ෂිතාගාරයට ළඟා වෙන ගමන් නයිට් විෂන් රෙඩි කරන් සොයට් කණ්ඩායම කියනවා විදුලිය විසන්ති කරන්න කියලා. සුරක්ෂිතාගාරයේ විදුලිය විසන්ති කරනවත් සමගම බෙන්ඩික් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සොයට් බටේ කියනවා ආරක්ෂකයින් දෙන්නෙක් සිහිය නැතුව ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. මේත් සමගම විශාල වෙඩි තැබීමක් එක්ක පිපිරීමේ ශබ්දයක් මෙයාලට ඇහෙන්න ගන්නවා. විදුලිය නැවතත් ලබා දුන්නම තමා බෙනඩික් දකින්නේ තමන්ගේ සුරක්ෂිතාගාරයේ සම්පූර්ණයෙන්ම පිපිරීමකට ලක් වෙලා කියන එක. අර සල්ලි ටිකක් දාගත්ත වෑන් එක කෙලින්ම ඇවිල්ලා නවත්තන්නේ එයා පොට් එකෙන්. මේ මිනිස්සු මේක රෝදවලටත් වෙඩි තියලා ටික ටික ලං වෙන්නයි හදන්නේ. සුරක්ෂිතාගාරයට ඇවිල්ලා කැරික් කැරිටු බෙනඩික් ස්වැට් කණ්ඩායමටත් මෙතනින් යන්න කියනවා. දැන් තමා කට්ටියවම ගොනාට ඇඳෙන්න පටන් ගන්න. වෑන් එකේ දොර ඇරලා බලනකොට ඩ්‍රයිවර් කෙනෙක් නැහැ. ඔයාලට මතකද නියුන ඩබල් එකේ රිමෝට් කාර් එක? මතක නැහැ. How sad. ඒ මදිවට මේ මිනිස්සුන්ව තවත් බයත් කරවනවා. කොහොමරි අන්තිමේට වර්ජල් විසින් මේ වෑන් එකත් පුපුරවා දානවා. ඊගාව හොඳම කාරණාව තමයි මේ බෑග් ඇතුලේ තිබිලා තියෙන සල්ලිත් නෙමෙයි. වෑන් එක ඇතුලේ විතරක් නෙමෙයි මිත්‍රවරුනි. සුරක්ෂිතාගාරයේ ඇතුලේ තිබිලා තියෙනෙත් සල්ලි නෙමෙයි. මේලාය තමා බෙනඩික්ට තමන් ගොනාට ඇඳුන විදිය ටිකක් තේරෙන්න ගන්නෙ. මොකද ඔය බිම ගහලා තියෙන බෙලාජියෝ කියන සංකේතය මෙයාලා ගහලා තියෙන ළඟදී. හැබැයි අර ටේප් එකේ එහෙම එකක් නැහැ. ඒ කියන්නේ මෙයාලා අර නිර්මාණය කරපු අනුරුව මංකොල්ල ගන්න එකක් තමයි මෙයාලට මේ විදියට පේන්න දාලා තිබ්බේ. එතකොට සල්ලි වලට මොකද උනේ? දැන් අපි බලමු ඒක ගැන. ස්වැට් කණ්ඩායම් විදියට වෙස්සලාගෙන ඉන්නේ කවුද මිත්‍රවරුනි? 911 එකට කතා කරපු හැමතුමත් මෙයාලා විසින් ට්‍රැක් කළා. අනතුරු වාර ස්වැට් බටේ ටික විදියට සුරක්ෂිතාගාරයට ගියේ අපේ කණ්ඩායම. කට්ටිය එනකන් 3 දෙනා බලන් ඉන්න විදිය තමයි මරු. ඒ වගේම බෙනඩික්ට ස්වැට් බටේක් විදියට කතා කරෙත් අපේ රස්ටිමයි. අනතුරුව යාලා අරන් ආව මළුවලට මුදල් ටිකක් පැක් කරගෙන හිතාමතාම වෙඩි ශබ්දයකුත් ඇති කළා සුරක්ෂිතාගාරයේ පුපුරවා දානවා. ඊට පස්සේ ඉතින් කිසිම ප්‍රශ්නයකින් තොරව ස්වැට් ට්‍රක් එකෙන්ම කැසිනෝ එකනොත් පිට වෙලා යනවා. බෙනඩික්ට නම් සිද්ධ වෙච්ච දේවල් ගැන හිතා ගන්නවත් බැරුව ඉන්නේ. මේත් එක්කම් පොරෙන්නේ ගුටි කකා ඉන්න ඕෂන්ව බලන්න. දොර අරිනකොට අර මනුස්සයා ඕෂන්ට හොඳටම තඩි බානවා. තමුන් මේකට සම්බන්ධයිද? මම සම්බන්ධ මොකටද? බෙනඩික් ඔයා මොනවා කතා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඕෂන් ඉතින් මෙච්චර වෙලා මේක ඇතුලේ නිහිටියේ කාමරේට වෙලා හිටපු ටෙස්ට් කෝල් එකක් එනවා channel අංක 80ට බලන්න කියලා. ඔන්න දැන් තමයි ඊගව සම්දර්ශනය ආරම්භ වෙන්නේ. ඕෂන් මෙතනින් යනින් ගමන් අහනවා මොකද උනේ බෙනඩික්? ඔයා මංකොල්ල කෑවා වගේ දෙයක් වුණාද? මම තව ඔයාට එක අවස්ථාවක් දෙනවා. මගේ සල්ලි කොහෙද? සල්ලි ආපහු ගන්න විදිය ගැන මම ඔයාට කිව්වොත් ඒ වෙනුවෙන් ඔයා ටෙස්ට් අතාරිනවද? ඔව් මම එහෙම දෙයක් වුණත් කරනවා. මම දන්නවා කෙනෙක්ව. කවුරු හරි මේ වගේ දෙයක් කළොත් ඔව් අනිවාර්යෙන් මේ ගැන දන්නවා. මට පැය 72ක් දෙන්න. මම හොයලා කියන්නම්. මේ වෙලාවේ තරහා ගියු බෙනඩික් කියනවා මිස්ටර් ඕෂන්ට පොලිසියට පාර පෙන්නන්න කියලා. ඉතින් මේ වෙලාවේ කලකිරීමෙන් ආපු ටෙස්ට් කැසිනෝ එකෙන් පිට වෙන්න යනකොට අවසාන පාරට බෙනඩික්ට කියනවා ඔයාගේ හොටෙල් එකේ කවුරු හරි හැම වෙලාවෙම ඔයාගෙන බලාගෙන ඉන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමේට බෙනඩික්ට එයාගේ බිරිඳවයි සල්ලි දෙකම නැති වුනේ. මිලියන 160ක මුදල් ප්‍රමාණයකුත් පටවගත්ත ට්‍රක් එක කිසිම ප්‍රශ්නයකින් තොරව එයාලගේ හයිඩ් අවුට් ප්ලේස් එකටත් එනවා. වැඩේ සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ අපේ කණ්ඩායම මේ විදිහට පිට වෙනවා. මේ අතරවාරයේ ටේස් හදිසියෙම දුවගෙන එන්නේ ඕෂන්ම හොයාගෙන. ඔහොම පොඩ්ඩක් ඉන්න. ඔය මගේ ස්වාමි පුරුෂයා. කොහොම නමුත් අවසානයේදී ඕෂන්ට මාස 3කට විතර ආයෙත් සිරගෙදරට යන්න සිද්ධ වෙනවා. ඉතින් කණ්ඩායම එයාලා කරපු රොබරි එක ගැන ඉතාම සතුටින් මේ පිට වෙන වතුර පාර දිහා බලාගෙන ඉන්නවා. කතාවේ ෆ්‍රේම් එකේම ඇදෙනවා මාස 3කට පසු කාලයට අපේ මාස්ටර් මයින්ඩ් ගෝෂන් එයාගේ සිරදඬුවම් කාලේ ආයෙත් අවසන් කරලා එනවා. මේ වෙලාවේ රස්ටිගේ කාර් එක දැකලා ඕෂන් කියනවා මිලියන 13ක අයිතිකාරයෙක් මේ වගේ ජරා වාහනයක දාවේ මාව අරගෙන යන්න. කාර් එක ඇතුලේ ඕෂන්ට පොඩි තෑග්ගකුත් තියෙනවා. ඉතින් අන්තිමේට මෙයාලා මේ විදියට පිට වෙලා යනකොට බෙනඩික් කියාර ගෝලියෝ දෙන්න මෙයාලා දිහා බලන් ඉන්න බව අපි දකිනවා. ඉතින් මේ විදියට තමයි ඕෂන් 11 කතාව අවසන් වෙන්නේ. මේ වීඩියෝ එකට එන ෆීඩ්බැක් එක මත ඔයාලට මම ඊගාව කතාවත් අනිවාර්යෙන්ම ගේනවා. ඉතින් තෝරලා බේරලා ඔයාලට හොඳම මූවිස් කියන සිනමා චාරිකාව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ ගාව කතාවෙන් හම්බෙනකන් මගේ මිත්‍රයින් සියලු දෙනාටම ජය වේවා.